ද මා ඔබට මේ උතුම් ධර්ම දේශනාවේදී කියා දෙන්නට බලාපොරොත්තු වන්නේ තුන්ලොුවක් දිනු බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැනයි බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින්ම වදාල මේ ධරම පරියාය අසා තතාගතයන් වහන්සේගේ ඒ කාන්ත ගුණ සමුදාය පිළිබඳව සිතේ පැහැදීමක් ඇතිගරගන්න මේ මුළු රටටත් මුළු ලෝකයටත් මෙවන් යුගයක බුදුරජාණන් වහන්සේගේ ගුණ හඳුනන පුද්ගලයන් ඉතාමත්ම අවශ්‍ය වෙනවා. බුදු ගුණ හඳුනන පුද්ගලයන් අතින් කිසිදාක පාපයක් නොකටයුත්තක් අකටයුත්තක් මේ ජනසමාජයේ සිද්ධවන්නේ නෑ කියලයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනාකොට බදාලේ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අසීමමිත ගුණ සමුදාය. අසීමමිත ගුණ සමුදාය කැටිවූ මෙ උත්තම ධර්මපරියාය සිත පහදවාගෙන ශ්‍රබනය කරන්න කියලා. මවබට සීපත් කරනවා. විජයශ්‍රී බෝධි දෘමමූලයෙහි තතාාගතයන් වහන්සේ. නිරෝධ සමාපත්තියට සමවැදිලා නැගී සිටියාකු බඳුව වැඩ සිටිනාකාරය. සිතින් මවාගෙනයි මේ වගේ බණපදයක් ඔබ ඇසය යුත්තේ උතුම් මිහිරි බණපදයක් අසන මොහොතේ සිත වෙනයම් අරමුණකට නොයාදී රැකගැනීමට ඔබ දක්ෂවිය යුතුයි ඒවගේම ඒ ඇසෙන බණපදය පදයෙන් පදයට අර්ථ සම්මාශනය කරමින් වඩාත් හොඳින් ධරාගන්නට ඔබ දක්ෂවය යුතුයි දේශකයන් වහන්සේගේ වැරදි අඩුපාඩු හොයන්නේ නැතිව දේශකයන් වහන්සේගේ ජීවිතය ගැන මෙහහි කරන්නේ නැතිව දේශනා කරන ධර්මය ගැන මෙහහි කිරීමයි වැදගත් වන්නේ දේශකයන් වහන්සේගේ කටහඬු හෝ වෙනයම් ඉරියව් හෝ ගැන මෙෙහි නොකර මේ ඇසන බණපදය ගැනම සිහිය පිහිටුවා තැබීමයි ධරමාවබෝධය පිණිස හේතුවන්නේ ඒවාගේම අතීත මත්තකයන් සිතට එන්නට පුළුවන් අනාගතාපේක්ෂා පිළිබන්ඳ අරමුණු සිතට එන්න පුළුවන් ඒහැම දෙයකින්ම හිත මුදවා ගැනීමට ඔබ දක්ෂවිය යුතුයි එසේ සිහිය පිටුවාගෙන මිහිරි බණපදයක් ඇවුවොත් නවකප්පන් සුතදම්මා මහාකල්ප නමයක් යනකං සිත පාදවාගෙන බණෑ සීමයානි සංස ඒ පුද්ගලයාට හිමි වෙනවා 18පචයාිත මහාකල්ප අටක් ආනිසංසලබෙනවා ධර්ම දේශනාවක් ඇසීම පිණස ආරාධනා කළොත් ගෞරව ආරාධනා කළොත් බනපදයක් දේශනා කරන සේක්වා කියලා අක පචයාචිත මහා කල්පාටක් ආනිසංසලැබෙන. එතකොට යම් ශ්‍රාවකයෙක් ස්වාමීන් වහසේ නමකගෙන් අපටත් ස්වාමීණී බනපදයක් වදාරන්න කියලා ආරාධනා කරලා ඒ බනපදේශ්‍රවනය කළොත් එයාට මහාකල්ප දාහතක් ආනි සංසහිමි වෙනවා මහාකල්ප දාහතක්කේ එකම බනපදයෙන් සතරපද ගාථාවක් වුණත් ඇති එනිසා ඔබ අසන්නේ ඔබ හිතන්නේ ඔබ මෙනෙහි කරන්න බඳ උත්තර උදාර ධරමයක් කියලා පළමු කොට සිත පාදවාගන්න භාග්‍ය බත් බදුරජාන් ව දේශනා කරනවා ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේ නමක් කෙසේද ධර්ම දේශනාව සම්බන්ධයෙන් පිළිපැදිය යුත්තේ. පිරිසිදු පැහැදිලි හදවතක් ඇතිව මේ අසන බනපදය අසා. දෙවියන් සේතු ලෝ සතුන් බුදුරජාණන් වහන්සේ ගැන ධරමය ගැන සංහරත්නය ගැන. සිත පහදවා ගනිත්වාකයෙන් අපේක්ෂාව දේශකයන් වහන්සේගේ හදවතය තිබේ යුතුයි. එක පළමුුව හොදට සිතේ පිහිටුවා ගන්න වන දේශකයන් වහන්සේ. එසේ නොවී ලාබ සත්කාර ලැබීමේ බලාපොරොත්තුවෙන් හෝ පිරිකර ලැබීම බලාපොරොත්තුවෙන් හෝ කීර්කනාම ඉපදවීම ප්‍රසිද්ධ භාව ඉපදවීමේ ජනප්‍රයවීමේ බලාපොරොත්තුවෙන් හෝ ධරමදේශනා කරනවනම් එතනතියන්නේ පවිටු චේතනාවක් ඒ දේශකයාගේ ධර්මදේශනාව පාරිශුද්ධ දේශනාවක් නොවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා එනිසා ධර්මදශාව දේශකයාන් වහන්සේගේ පැත්තෙන් පිරිසිුදුවීමට නම්, ඒ ආන්තකොට දේශකයන් වහන්සේ යහපත් සත්පුරස ආකල්පයක පිහිටිය යුතුයි. මේ ඇසෙන බනපදයෙන් දෙවිමිනිසුන් සැනසිත්වා. මටත් ඒ උදාර පින ශාන්ත අජර අමුර්ථ මහා නිවනට හේතුවේවා කියලා හිතුවනං. එබගේ ඒ බනකත්හාාව ක්‍රමාණුකූලව සිද්ධකරානං ඒවගේ මේ බනපදේ අරත්හය මනාව මතු කර ලදදුන්න නම්. ඒවගේම හස්ථවිකාර මකවිකාර දක්වන්නේ නැතිවශාන්ත ඉරියව්වකින් ඒ ධරමය දේශනා කරා නම් දේශකයන් වහන්සේගේ පැත්තෙන් දේශනාව සාර්ථක වෙනවා. ඒවගේම චතුරාර් සත්‍ය අවබෝධයට තුඩු දෙන ආකාරයෙන් දේශනාව කුළුගැන්වීමට දේශකයන් වහන්සේ බැඳී සිටිනවා. නෙකරුණු සමස්ථේකතු වෙච්ච දවසට දේශනාවක් තුළින් ධරම දේශනාවක් තුළින් දේශකයන් වහන්සේද ශ්‍රාවකයාද කියල දෙදෙනාම අසීමමිත පිනක් ජනිත කරගන්නවා. දේසිතෝජාසං කිහිෝ කියලා දේශනා කළේ එකයි. බුදුරජාණන් මහන්පේදේශනා කරනවා සීහෝ භික්කවේ මිගරාජා සායන්න සමයන් ආසයා නික්හමති මහනන සිංහරාජවරු කැලෑබල ඉන්න කේසර සිංහරාදියෝ. හවස්කාලයේ ගිරි ගුහාාවලින් නික්මෙනවා. ආසයාන් නික්හමිත්තා විජම්පති ඒ ගිරි ගුහාාවෙන් නික්මලා. ඇවිල්ල මුළු සීරේම හොඳයට සොවනවා විජම්බිත්වා සමන්තා චතුදදිසං අනුුවලෝකේති ඒ විදියට ශරීරය සොලවල විජම්පනය කරලා විජුම්බනය කරලා හින් අනතුරුව ඒ දිසාාව බලනවා සතර දිසාාව බලනවා බල ටික් හත්තුන් සීහනාදන් අදති තුන් වතාවක් සිංහනාද කරනවා මහා හයෙන් නාද කරනවා මහා හයියෙන් සිංහනාද කරනවා ඇසේ සිංහ ආද කරලා ගෝචරාය පක්කමති ගොදුරක් සොයාගන යනවා. ගොදුරක් සොයාගෙන යනවා. තංකිස්ස හේතු ඇයි ඒ විදියට සිංහනාද කරලා සීහවිලාසය පෙන්වල එහෙම ඇයි ඒ සතා හැසිරෙන්නේ ඒ සිංහ හැසිරෙන්නේ. මාහං කුද්ධකේපානයේ විසමගතේ සංඝාතංආපාදේසිං. කුඩාක් ෂුද්්‍රක ප්‍රාණීන් ඉන්නම පුංචිහා බැටව වගේ සත්තු. ට ගොදුර ොවේවා ගේ අසරන සත්වයන්ට මගෙන් අසරන කියන්න තනින් අදහස් කරන්නේ කුඩක් ෂुද್්‍ර පාන ස්ථාන ්‍යපත් නොවේ වා සිංහ අදැ එ නම කිය දැනුන්දීම පිණිසයි ඒ විදියට මහා නාද කරන්නේ. ඉති බුදුරජාණන් වහන්සසි වදාාරනවා සී ෝති හෝ ික්කවේ තਥාගතසේතං අධි වචන මහනന සිංහයා කල කියන්න කාಾර්ද තතාාගතයන් වහන්සේට සමාන නාමයක් බලන්න. ඒ අදහරන තහාාගතයන් වහන්සේ සිංහ විලාස ඇති සීහ වික්‍රමඇති මහේෂක්ක මනි රාජයන් වමහන්සේ නමක්. අරහතෝ සම්මා සබුද්ස අරහත්ූ සම්මමා සබුදුරජාණන් වහන්සේට සීහ කියන නමින් ආමන්ත්‍රණය කරන, සබුද්ධ සීෝ බුද්ධ සීහෝ ිලාමන්ත්‍රණය කරනවා. යකෝ භික්කවේ තහාාගතෝ පරිසාය ධම්මන්දේශේති ඉදමස්ස හෝතති සීහනනා දස්මින්. හරියට අට සිංහයා එල්ලියට ඇවිල ංහනාද කරනෝ වගේ තතාගතයන් වහන්සේ පිරිස් ඉදිරියට පැමිණිලා වැඩම කරලා. ස්ත්‍රී සද්ධරමයා භීතව දේශනා කරනවා. ඒ පිරිස් ඉදිරියාා භීතවශරී සද්ධරමය දේශනා කිරීම තමයි. සිංහනාද කිරීම කල කියයන්න. සිංහනාද කිරීමක් කාසමානයි. බුදුරජාණන් වහන්සේගේ සෑම ධර්ම දේශනාවක්ම සිංහනාධයක් බව මතක තබාගන්න. කිසිවෙකුටත් ඒ සිංහනාදේට අභීතව වෙනයම්ූ ප්‍රතිවිරුද්ධ නාදයකින් ඒ සිංහනාදේ යටපත් කරන්න බෑ. කැලෙයින් හස්තිියන්ගේ නාදය වුනත් වෙනයම් සතුන්ගේ නාදය වනත් හැම නාදේම සිංහනාදයට යටයි. එනිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම දේශනාාවවශ්‍රී මොකයෙන් නිකුත්වන ඒ අෂ්ඨාංග සමන්නාගත. අටගින් යුත්ත ඒ බ්‍රක්්මස්වර නාදය. ලෝක කාටවත් සමාන වන්නේ නෑ. එක බුදුරජාණන් වහට පමණමයි ලැබෙන්නේ. භාග්‍යමතුන් ප්‍යදේශනා කරනවා. නේ විදිහට සිංහනාද කරන තතාගතයන් වහන්සේට එසේ සිංහනාද කිරීම පිණිස මහාතේජූ බලපරාක්‍රම දහයක් ලැබෙනවා. මහා බලදහයක්තියෙනවා. මොනවදේ බලයන් දහය. ඒව ගැන තමයි අදමේ ධර්ම දේශනාාවේ දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. දසයිවාන්‍ය භික්කවේ තතාාගතස තතාාගත බලානිි. යෙහි බලෙහි සමන්වාගත, තතාාගතු, ආසභන්හානම් පටිජානාත, පරිසාසු සීහනාදන් අදති බ්‍රක්්මචක්කම් පවත්තේති. මහනිනි තතාාගත වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ බලදහයකින් සමන්වාගතයි. ඒ බලදහයකින් යුක්තවර නිසා තමයි ඕනෑම පිරිසක් මැදට ගිහිල්ලා විශාර්ධව අभීතව, किसी में බයක් තැති ගැනීමක් ලොम्ब දැ ගැනීමක් नेතිබ में उदार धर में देශना කන්නේ सी होती भक्वे तथागतසේत अधिवचන කියල වदाරන්නේ सिंहराज्य एक सधीसी तथाගतයන් වහන්සේ ඒ දස බලය තියෙන නිසා තමයි ඒ सा महात्ू विक्්‍රමයක් ඒ सा महा, महा तेज सක් ඒ भाग्यවद බුදුරජාණන් වांන්ස ලැබන්නේ බලදහයෙන් පළමු බලයකුමක්ද සැබවන්ම මේ කායි බලය ගැන නවෙයි මෙතන දේශනනා කරන්නේ චිත්ත බලය ගැන. බුදුරජාණන් වහන්සගේ මහ ප්‍රඥා බලය ගැනයි මේ දේශනා කරන්නේ. ප්‍රඥා බලයේ අනුහස ගැනයි මේ දේශනා කරන්නේ. ඉද භික්කවේ අහාාගතු ටානන් චටානතුව ටානන් චට්ඨානතු අත්හාභුතන් පජානාදී. යම්පිභික්කවේ අතාාගතු තහනන් චටානතුව ටානන් චටහානතු. යහාාගහතම් පජානාාති, ඉඩම්පි භික්කවේ තතාාගතස්ස තහාාගත බලං හෝත. බුදුරජාණන් වහන්සේගේ ආස්්චරය මත්ජීවිතය පවතින පල්මු ප්‍රඥා බලය තමයි, තතාාගතයන්මහන්සේ තනටහානඥානයෙන් යුක්ත බව. තහනංචට ටහානතු අටටහානංචත්තාාතු ටහාන කියල මේ දරම මේ හඳුන් වන්නේ සිද්ධ විය හැකිදේ. එකටිකින් වටහානය කියලා. අටානකයන්ඒස සිද් නොවී හැකිදේ. ද්ධ වෙන්නද පුළුවන්දේත් මේ ෝකයේ තුළ බදුරජාණන් වහන්සේ දකිනවා ඒ ගැන දේශනා කරනවා. සිද්ධ නොවී ැකිදේ දකිනවා දැක වදාරල දේශනා කරනවා ඒ දේශනා කරන දෙයායි වෙන සාකාරයකंग වන්නේ නෑ. බුදුරජාණන් වන්සේ යමක් සිද්ධ වෙන්නේ නෑ කියල දේශනා කරනම් ඒ දේ සිද්ධ වන්නේ නෑ බුදුරජාණන් වහන්සේ වදාාරනවා කිසිදාක මේ ලෝකයේ සෝතා පන් ආය ශ්‍රාවකයා නාමරූප ධරමය නිත්‍යයි සුකයි ආත්මයි කෙළගන්නනෑ ඒ සිද්ධ වන්නේ නෑ. කිසිසේත් මේ දේ සිද්ධ වන්නේනෑ. ඒවගේම සෝතාපන් ආර්ය ශ්‍රාවකයා කිසි මදාක මවමරන්නේනෑ පියාමරන්නේිනෑ ප්‍රහතන් වහන්සල ඝාතනය කරන්නේනෑ සංග බේදයක් කරන්නේනෑ බුදුරජාණන් වහන්සක ලේසෝල වන්නේනෑ. ආනන්තරිය පාපකරම සිද්ධ කරන්නේි නෑ. ඒවගේ මතමයි සෝතාපන් ආර් ශ්‍රාවකයක් කි සිද්ධක. වෙන යම් ශාස්ත්‍රෘුවරයෙක් ඇසුරු කරන්නේ නෑ. වෙන සාාස්තෘුවරයෙක් සොයාගෙන යන්න නෑ. යන්නට බෑ වෙන ශාස්තෘුවයෙක් මුණගසන්නට යන්න බෑ හේතුව තමයි ඔහු මේ උත්තම බුද්ධ ශාසනය තුළ සිත පාදවාගෙන හමාරයි. ඔහු මේ බුද්ධසාාසනය තුළ හැම සැනසීමක්ම ලබා හමාරයි. එනිසා ඔහුට බෑ වෙන සාාස්තෘුවරෙක් ළඟට යන්න ඒක සත්‍යවශයෙන්ම සිද්ධවන්න ඇති දෙයක් බුදුරජාණන් වහන්සේ කාරණය. මේ මහාඥාන බලයෙන් දැකවදාාරෙනවා. ඒවගේම භාගතු නැවදකිනා මේ ලෝකෙ කිසිමදාක කාන්තාවකට මහා බ්‍රහ්මයාාවෙන්න්නට බෑ. කාන්තාවකට මාරයාවෙෙන්න්නට බෑ කාන්තාවකට ලෝතුරාබු දර අධ්‍ය ලබන්නට බෑ. ඒ කාරණයේ පැහැදිලි කොට තතහාාගතයන් හාි දකවදාාරෙනවා දේශනා කරනවා. නමුත් කාන්තාවකට යම්දිනක ඒ පදවීන් ලබන්නට ඕනනං ඇයට පුළුවන් ආත්ම භාාවයයක් අතමිදීම පිනිස. හටුතුරලා ඉන් අනතුරුව පිරිමි ආත්ම භාවයක් ලබාගෙන ඒ ගමන ගමන් කරලා ඒ බලාපොරොත්වන පදවිය ලබන්නට. ඒ කාරණය බුදුරජාණන් වහන්සේ සක් සුදක්ෂේම ප්‍රත්්‍යක්ෂ කරලා දේශනා කලා. එනිසා භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය මනාකොට දැකවදාාර නිසයි මනාකොට අවබෝධ කරපු නිසයි. මනාකොට ප්‍රඥාවෙන් තෙරු ගත නිසයි මේ විදිර සිංහනාද කරන්නේ. ඒ නම් බුදුරජාණන් වහන්සේ වෙන්න පුළුවන්දේ ඒ ැෙද ද දන්නවා ඒවගේ තත්තාාගෙතයන්වා ේ දකවදාාරනවා ම සෝතතාපන්න වෙච්ච කෙනෙක් ආත්ම භාව හතක් ඇතුළතේ කාන් තෙෙන්නි වන්නව බෝධ කරනවා. ඒවගේ මනාගාමි කෙනෙක් ආයි කවදාවත් කාමලෝක උපදින්නන්නේ නෑ කියල දෙදකවදාාරනවා. ඒ වගේම මහරත් අන්හන්සනක් හැමදුින් අතමිදී නමී සැසෙනවා මින් මත් ටා විපද ීමක් නෑ කියලා මෙ හැම දේම දැකවදාාරනවා නිසා බදුරජාණන් වහන්සේ මෙන මේ විය හැකි කාරණය අදමේ ලෝකේ තුළ. ියනැකි රණයත් මනාකොට තෝරා පහදා දෙනවා. ඒවාගේ චක්‍රවති රජපදව ලබනට බෑ සිදදාක කාන්තාවකට එක බුදුරජාන හ ද දරට පිමි ක ක චක්‍රවති පද ලබට පුලුවන් පිරිික කු ලෝතුර ද න්න පුලන් පිකුට ලුවන් පිරිි ට ම ්‍රක් මාවට පුළුවන්. අන්න කාරණාත් මනාව දැකවදාාරන්නේ මෙන්නම ජාන බලය නිසා. ඉතින් ඕනෑම පිරිසක් මැද අහිීතව සිංහනාද කිරීම පිණිස. මෙන්නමින් ඥාන බලය ඒ කාන්තෙන් හේතුවෙන. බුදුරජාණන් වහන්සේට ඕනෑම තැනකටගේ ඕනෑම කාරණයක් පිළිබඳව සිරි මුවමඩල වදාාරල දේශනා කරන්නට පුළුවන්. කිසි කෙනෙක් ඒ බනපදයෙන් නොපිට හරවන්න සමත්වන්නේනෑ. ඒ කාරණයයි මි පලවිනි ඥාන බලයෙන් සිරිමුවමඩලින් දේශනාකොට වදාාරන්නේ. දෙවනුව ඒ භාග්‍යබත් බුදුරජාණන් වහන්ස වදාාරෙනවා පුනච්ච පරම්භික්කවේ තත්හාගතු අතීතානාගත පච්චු පන්නනං. හම සමාධානානං ටානසෝ හේතු සෝ විපාකන් අත්හා භූතන් පජානාත මහනනී නැවතද තතාාගතයන් වහන්සසිට මෙන්න මෙම ඥාන බලයක් තියෙනවාගේ බදුජාන බලයක්ද. අතීත අනාගත පච්චුක් පන් ඒකැන අතීත අනාගත වර්තමාන කියන මෙන්නම තුන් කාලේට අයිති කුසලා කුසල කරමයන්ගේ විපාකය හේතු සහිතව කරුණු සහිතව බුදුරජාණන් වහන්සේ අවබෝධ කරනවා. අතීත කාලේ කුසැල කරම කරපුවා අය මරණින් මත්ය සුගතේ පදත්්‍ය ැටි ඒවගේ මාර්ය ෂ්ඨාගක මාර්ගය ගමන් කරපුවා අමාමහන් නිවනිින් සැන සිත්ත ැට බුදුරජාණන් මහන්ස දැකවදාාරනවා. වර්තමානයත් හෙම අනාගතයත් හෙමයි. ඒ වගේම වර්තමානත් අනාගතයේත් අකුසල කරමවලට ලැබෙන්නේ අකුසල විපාකයන්මයි ප්‍රාණඝාතියට කිසිදාක යහපත් පවිපාක ලබෙන්නේ නෑ ලැබෙනවන ලැබෙන්නේම දුක්්‍යිත විපාක. ජාති ජාතිත අඩුුවස මැරෙන් වෙනවා. නෙ දල ෝගවලට ගොරුවෙනවා අනිවත්ම ප්‍රාණ ගාතිය අවශේෂ විාක. ප්‍රාණ ාතයේ ප්‍රධාන විපාකේ තමයි මරණින් මත්්‍යෙ නිරේ වැටීම. ඉති මෙම බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවෙන් දකවදාාරෙනවා තහනසෝ හේතු සෝ කාරණා කාරණා වශයෙන්න්ද හේතු පලවශයෙන්ද මේ කරමේ පලේ දැකීම බුදුරජාණන් වහන්සසිගේ මහා ප්‍රඥාවෙන් සිද්ධ කරනවා. එගේම වර්තමාන කරමත් අනාගත කරමන් මේ සියල්ලම මනකොට දකවදාාරෙනවා. ඒතු වශයෙන් පලවශයෙන් දකවදාාරනවා කරම වශයෙන් විපාක වශයෙන් දකවදාාරනවා නිසා බදුරජාණන් වහන්සේම දේශනා කොට වදාාරන්නේ කුමක්ද මේ ලෝක සත්වයන් කරනු ලබන ඕනෑම කරමයක් වේ නම්. ඒ කරමේ විපාක බුදුරජාණන්වා වෙෙදකිනවා ඒක අන්නේ මනුස්සු ලෝක ඉන්න කෙනෙක් දානාදී දස කුසල කරර්මපතය සිද්ධ කරනවනම් ඒ පුද්ගලයෝ මරණින් මත්තෙ කොහොද උපදින්නේ ඒ ඒ භාග්‍යතුන්න්නා පදැක වදාාරවා ඒ වගේ මේ ජීවිතය යම්කිසි කෙනෙක් දිහානු උපද වනවනම් එය මරණින් මත්තේ කොහෙද උපදදින්නේ කෙලා භාග්‍යතුන්න්න දකපදාාරනවා මේ ජීවි අරපාාවචර දිාන උපදවනවන රණින් මත්තයේ අරූපාචර ්‍රක්්පලෝො සොසු පරිදි ප්‍රතිශන්දිිගන්නවා. උපතලබනවා මේ විදදියට බුදුරජාණන් වහන්සේ දේශනා කොට බධාරනවා. ඒවගේම තමයි භාග්‍යමතුන් වහන්සේ කෙනෙකුගේ ජීවිතය දෙස බැලු හාම මේ වර්තමානය කරන කුසලා කුසල කර්ම පිළිබාව පමණක් නෙවයි. එයා පෙරජීවිතැබල ජාති ජාතිත කරපු කුසලා කුසල කරමතියෙනවා ඒවා ගැනත් බදුරජාණන් වහන්ිට ආවර්ජනාව හා ප්‍රතිබද්ධ දෙක ගනට පුළුවන්ගේ කියන්නේ භාග්‍යතුන්ාසේ මෙහි කළොත් මේ අසවලා ආත්ම භව පන්සේයකට කලින් මනවාගේ කරමයක් ද සිද්ධ කලය කියලා මනවාගේ කරමයක් කල කොතන දෙපදුනය කියලා ඒවා දකිනට පුළුවන්. නාගත යම් සිගෙන ാ පුද්ගලෙ විමසුවන. නාගත මේේ පුද්ගලයා බාත්ම ාවසීයකින් ොයිපද මනවා රයිද ඒහැමදීමත්, හාාගත යන් හප්‍රදකිින්න්න පුළුවන්. එනිසා අതීත වර්ථමාන නාගති ගෙන තුන් කාලටാයිති, ുසල ුසල්ල කරමයන් යම් කිසිගෙන ක්සිද කළොත් ඒ කරමනු රූපී ඔවුනට ලැබෙන විපාකය ගැන පුළුවන් දේශනා කරාන්න දැකගන්න අවබෝධ කරගන්න ඒ ාද තු න් හන්සට. එනිසා මේ දෙවන ඥාන බලයේවත් කරමය පලියදන්නා මහා බලය එනිසා ඕනෑම් සත්ව පිරිසක් ඉදිරියේ. ඕනෑම පුද්ගල කණඩායමක් ඉදිරයේ. ඕනෑම දෙවි ්‍රහ්මයන් පිරිසක් ඉදිරියේ සිංහනාද කරමින් මේ උත්තම දරමය තත්හාාගතයන් මහප දේශනා කරනවා. එනිසා භාග්‍යතුරන්න්නාසේ විසාරදයි කිසි කෙනුකුට බයනය අභීතයි සිංහනාදයක් සදිසිව ඒ ධරමය දේශනා කරනවා. ඊළංඟට දේශනා කරනවා තුන්වන මහා ඥා බලයක්වක්ද. න පරම් භික්වේ තහාගතෝ සම්බත් හගාමිනී පටිපදං අත්හා භූෝතම් පජානාතිී අන්නතුන් වන කාරණය. මහනින් නැවතද තත්හාාගතයන් වහන්සේ සම්බත් හගාමිනී පටිපදං සියලු තැන ඉපදීමට හේතුවන ප්‍රතිබදාව යත්හා භූතම් පජානාති තත්වා කාරයෙන් දකිනම. ඇති සැටියෙන් දකිනවා. හොමද දකින්නේ මේ අසවලා මේ විදියට වැඩකළුන්නම් මරණින් මත්තේ දගතියේ වැටනවා කියෙලා දකින. මිනිස් ලෝකට යන පතිබදාව මෙයයි කියෙලා දකිනවා. දව ලෝකට යන ප්‍රතිපදාව මෙයයි කියලා දකිනවා. බ්‍රහක්මලෝක ගාමිනී ප්‍රතිපධාවමයයි කියළ දකිනවා. අපාගාමිණනී ප්‍රතිපධාමයයි කළ දකිනවා. ඒ වගේ නි්බාන ගාමිනී ප්‍රතිපදාවද මෙයයි කියලා දකිනවා. බලාන බුදුරජාණන් වහන්සේගේ හ ප්‍රඥාව. කෙනෙක් මනුසලෝ න්න කා හොඳ දාන පුරන්ද කලො සීලේ පුරුද කලො තතාහග තයන් වංස ධාරන යා දවල පද ම ත්ේ. ඒ දි මේ ජීවිතයාමෙ දිහන වැඩුවත යා අමරණින්මතේ හක්ම තලයක පදනවා මේ ජීවිතේ ප්‍රා ගාතාද අ කුසල කර්ම සිද්ධෝනො මරණින් මතේ සතරා පායි ටනවා ඒවගේම දකින ඕනෑම සත්වයක් දෙෙස බැලවාහම මේ කරන කර්මය මේ ආසවල්තන අසවල් වෙලාව අසබල් ආකාරයෙන් ප්‍රතිසන්දිිගන්නවා කියළ දකිනවා. බලන්න බුදුරජාණන් වහන්සේට ඒ ඒ දිශාවට යන සත්වයන් ප්‍රතිපදාව දකිනට පුළවාන්. සුගති පතිප දගති පතිදාව නිවන් ප්‍රතිපදාව කියේ තුනම. මනාකොට දකිනවයි බදුරජාන් වහසේ නිසාම මයි තතාාගතයන් වහන්සේට ඕනෑම පිරිසක් මැද විශාරදව ධර්මදේශ කිරීම හැකියාව ැබලතියන්නේ. සුවිසාරදව ධර්මදශනා කිරීම හැකයාව ලැබලතියන. අති විශාරදව ධර්මදේශනා කිරීම හැකයිාව ලැබලතියෙන්නේ. ඒක මේ ලෝක වෙන කාටවත් ඇත්තිනෑ. ඒ හැකියාවතියනෙ තතහාගතයන් වහන්සේට මයි. ඒ හැකයාාව උපරි මේ පිට අන්නේ භාග්‍යවතුන් වහන්සේට මයි. එනිසා බුදුරජාණන් වහන්ේ බධාරයෙනවා. අතාාගතව වාසබන්ට හනම් පටිජානාති පරිනිසාාසු සසිහනාදරන්නනදති බ්‍රහ්ම චක්කම් පවත්තේති. පිරිස්මදා බීත සිංහනාද කරනවා. ඒවගේම බ්‍රහ්ම චක්‍රය ලෝකයේ පවත්වන ධර්ම චක්‍රය ප්‍රවර්ථනය කරනවා. ඔන්න තුන්වන ඥාන බලය පළමු ඥාන බලය තම ට නාට හනඥාන බලය දෙවනඥාන බලය තමයික් අතීතනාගත වර්තමාන කරමේසා විපාගේ දක්ඥාඥාන බලය තුන්වන්‍යාන බලය තමයි සලු ැන්හමලට සත්වය යන ප්‍රතිපදාව දක් නාාඥාන බලය. හර න ාන ලය කුමක් ද කියලබුදුරජාණන් වහන්ස වදාාරනවා. පනච පරම් भික්කව තාගතු, නඒක ධාතු නා ධාතු ලෝක අහා भूතම් පජානාති මහනනී නැවතද තහාාගතයන් වහන්සේ අනේක ධාතු නානා ධාතු ලෝකය මනා කුට අවබෝධ කලා මේ ලෝකයේ සකස් වෙලාති නි මුූල දාතුූන්ගින් අචේතනික ලෝකයේ ගත්තුත් පට්හවි පෝතයේ වායෝ වන්න ගන්ද රසෝජන. මෙ ධර්මතායකතුවෙන් තමයි සකස් වෙලා තියනේ අතර පටවිධාතු ආපෝධාතුයේේ ය දාතුවායෝ ධාතුගෙන මේ හතර ප්‍රධානයි. මේ වට කියනවා මහාභූත කියලා මහාභූත මහාභූත ධාතුන් නිසා තමයි මේ අච්චේත නිගල් ලෝකය පවතින්නේ. එමගේම සතියත නිග ෝකයේ. එම නැත්ත සත්වයා කියන කෙනාත් පට්හවි ආපෝතේ ෝවායෝ වගේම ඒ රූප ධර්මවලින් සෙසු රූප ධර්මවලින්. ඒගේම ම ධරමවලින් ද සවන්නනාගතයි. ඉගේ නාම ර පලින් සකස් වෙච් සත්ව ර ප ලින් ස ච ී ත න ම රපලින් ස සකස් වෙච් දගයා ොයි දිද වභාවෙන් යුක්ත කනෙක්ද. එවගේ ඒ ලෝකය නාම රූප සහිත පුද්ගලයාේවා එවගේ අවිඥානකදේවේවා හමඒම ල ස්වභාාවට න ධාතු ත් න ස භාවන් ාරින් ති ාතු. ූල වභාවය ටම ූල සභාවය ල ස. මූල ස්භාවයන් එක එකට වෙනස් ඒ මූල ස්වභාවයන් හි එකකින්න එකට වෙනස බුදුරජාණන් වවාසේ මනාව දකිනවා. ඒවගේම ධාතු දහටක් මේ ධර්මය තුළ දේශනා කරනවා. ඒ දාතු දාට අ 18රස ධාතු නමින් දේශනා කරනවා. සෝත ධාතු ඒගේ සද්ද ධාතු ඒ වගේ සෝත විඤ්ඥාන දධාතු. ඔය විදිහයට බුදුරජාණන් වහන්සේ ඒ ධාටක් වූ දාතුන් පිළිබඳ මනාව අවබෝධ කරගත්තා. ඔබෝධරගෙන දකිනවා ඒ ධාතුන් අපිගත්තුවතින් පටවිධාතුට වඩා ආපෝධාතු වෙනස්. ඒවගේ මේ දෙකට වඩා තේජෝධාතු වෙනස්. ඒ දෙකට වඩා වායෝධාතු වෙනස්. ඒතුනටම් වඩ චක්කු ධාතු වෙන. අදී වශයෙන් ඒ සතර මහාපුූත ධාතුව ඇති ස්වභාවමයක් ඒ වගේ කටකක් ඇති වෙනසත් ඒ වගේ මේකටිකත් යම් සමාන භවක් වෙනම් එයත් බදුජාණන් හමි දකිනවා. ඒවගේම ඇසට ඇසනම් වූ චක්කු දාතුව කණනම් වූ සෝත ධාතු මේ වගේ කටකක් ඇති වෙනස. ුදුජාණන් මද දකිනවා. ඉතින් මේ විදියට මේ සවි්ඥානක අවිඥානක ලෝකය ධාතු වශයෙන් දැකීමේ හැකියාව බුදුරජාණන් මහා පර තියෙනවා ධාතු වශයෙන් දකීමේ හැකියාව. ඒක අන්න්න දම් බාහිර ගහ කොල ගත්ව ති ාහිරදයක් ත්තු ඒ සකස් වෙලා තියන්නේයයි සතරමහා භූතවලින් සකස්වූ අඹගසකට වඩා දමගසක වෙනස කුමක්ද. මේ දෙකට වඩ කොස් ගසක වෙන මොක්ද මේ තුරටම වඩ. ගස වෙනස කුක්ද අදී වශයෙන් එකට එකක් ධාතුෝල ඇති වෙනස මනාකට දකිනවා. ඒවගේ ශුද්ධාෂ්ටක රූපවලින් සකස්සු ගලකට වඩ මළක ඇති වෙනකුමක්ද මලකට වඩා ගලක ඇති වෙනස කුමක්ද. මේ දෙකට වඩා පසේ ඇති වෙනසකුමක්ද. මේ මට වඩා ගලා යන ජලය ඇති වෙනසකුමක්ද. ඒවගේ හිරවෙලී ඇති වෙනසක කුමක්ද දී වශයෙන් මේ සෑ මූල ධාතුුවකම මූල ද්‍රම්වයක්කම ඇති සෑම් වභාවයක්ම තතා ගතයන් වහන්සේ මනාවවබෝධ කලා. එනිසා මේ නානා ධාතු අනේක දහතු ලෝකය බුදුරජාණන් වහන්සේ කරතලා ලක්ෂය අවබෝධ කලා නමුත් ේ හැමදීමම දේශනා කළේ නෑ. ාහිර ධාතු නානත්ව තතාාග න්වාාව දේශනා කළලේ නෑ. බහිර දාතුූන්ගේ ඇති ඒ වෙනස ඒ සවභාාවය දේශනා කරන්න ගයා නම් බුදුරජාණන් වහන්සේගේ ම සබද ජීවි ත තු ය ධර්ම දේශනා කරන්න ති ක නැ යා න අඩුවන එනිසා. ආධ්‍යාත්මික ධාතුනානාත්වේ පමණක් බුදුරජාණන් ව ප්‍රදේශනා කලා සත්වයෙක් හා සම්බන්දධමි අ 18රස ධාතුන් හඳුන්වාදීල දේශනා කරලා ඒ ඒස්ේ මනිසිකාරකිරීම මගින් මේ ධර්ම මාර්ගගේ ඉදිරියට අන්නේෙ කහොමද කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එනිසා අනේක ධාතුනානා ධාතු ලෝකය තතාගතයන්මහා පෙදකවදාලා. ඒ කාරණයෙන් විශාර්ධ බුදුරජාණන් වහන්සේ පිරිස් ඉදිරියේ අभීත් සිංහනාද කරනවා. විිසාාර්ධව ධර්මය දේශනා කරනවා. ඒ හතරමන ඥාන බලයයි. පස්න ඥාන බලක මක්ද නච පරම් भික්කවේ අතාාගතු සතාන නනදී මුතිකතං ය था भතන් පජානී ය ප භිකවේ අතාගතු සත්තාන නානා දී මුතිිකත ය බතන් පජාන. දම් පේ भිකවේ අ ගතසතතාාගත බලං होෝත. මේ ලෝක නො එෙක් විදියේ පුදගලයෝ ජීත් වෙනවා. ඉති බුදුර ජාන ද කින සත්වයන්ගේ. විවිදධ අදහස් ඇති බව. හී නාධි මුත්තිිකේ සත්වය පජානාති පනී තාති බුද්ධිකේ සත්වය පජානාති. හීනාධිමුත්තික සත්ත්වයන්. එකන ලාමක අදහස් ඇති අය ප්‍රනීත අදහස් ඇති අය. ඒවගේම අල්ප රජස්ක සත්වයන් කෙලෙස් අඩුව අය කෙලෙස් වැඩිය අය මේ විදිර භාගතනාවවෙදක්කි මේේ ගේ අතීත කාලය ගත්තො හීන අදහස් ඇති සත්වයන් සමග හිීන අදහස් ඇති සත්වයක එකත්ව හැට ගැපෙන ැට. ර්මානත් හෙම ගලපෙනැට, නාගතයත් ගැලපෙනනෑට. අතීත කාලේගත්තුත් ප්‍රනීත අදහස් යහපත් අදහස්තියන පුද්ගලයන් සමග, යහපත් අදහස්තියන පුංගලු එකතුවෙන හැටි. අනාගතයත්ති හෙමයි. අතීතවර්තමන් අනාගතතිගෙන තුන් කාලේ යහපත් අදහස්තියන පුද්ගලයන් සමගේ හපත් අදහස්ථීන පුංගලයනුත් ඒ වගේ යහපත් අදහස්තියන පුද්ගලයන් සමග යහපත් අදහස්තියන පුදගලයනුත් එකතු වන හැට, ාග්‍යමතුන් අ අපි දේශනා කරනවා. එහෙම දේශනා කරන්නට හැකියාව ලැබෙන්නේ. මෙන්න මේ නානාදීමුත්ක ස්වභාවය දක්නාාඥාන බලය නිසා. අධිමුත්තික කියයන්නේ සත්වයන්ගේ අදහස්. ඒත්තගේ දෘෂ්ටිීන යත්තන්ගේ ආසය ඇත්තගේ නිස්සුරයකට ක අධිමුත්තයන් කියලා. එතුකට මෙ අධිමුත්තීන් ක්නාා ානය මහා පුදදුම බලයක් ඒක තියෙන නිසා තමයි ඕනෑම පුද්ගලය ගැන බදුරජාණන් වන්සේ මොහොතකින් ආවර්ජනය හා ප්‍රතිබද්ධව දැකගන්නේ අවබෝධ කරගන්නේ. එතකොට බුදුරජාණන් වවාහන්සේ දකිනව අතී තන් ෙහිත්. ඉෙල් ිතල් සමඟ ගැපෙනවා පැනිි පැණ සමඟ ගැලපෙනවා ඒ වගේම මුත්්‍රා මුත්්‍රා සමග සම සම සමග සට සොට සමඟ ගැලපෙනවා. න්නේේ වගේ යහපත් අදහස්තියන ය හපත් අදහස්තියන පුද්ගලයාන් සමගත් යහපත් අදහස්තියන අය යහපත් අදහස්තියන පුද්ගලාන් සමගත් එකතු වන හැටේ මේ මහා ඥාන බලයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ දැකගන්නවා අවබෝධ කරගන්නවා දේශනා කරනවා. ඉතින් නිසා භාග්‍යවතුන් වහන්සේට මෙන්න මේ ඥාන බලයෙන් පුළුවන්කම ලැබෙනවා ඕනෑම පුදගලෙකුගේ ඇතුලාන්තේ කොහොද කියල බලන්න. එනිසා තමයි විශාර්ධව ධරම දේශනා කරන්නේ. ඕනම කෙනෙකුට ධර්ම දේශනා කරන්නේ. බීසුුණු අවිි අමෝරාගත් අංගුලි මාල ඟට වැඩම කළේ නිසා. ඒවගේම නාලාගේ හස්තිරාජයා ඉදිරියට වැඩම කළේ නිසා. ඒවගේ මයි බුදුරජාණන් වහන්සේ. ඕනෑම පිරිසක් ඉදිරියට වැඩම කරලා මේ අභීත ධරමය දේශනා කරන්නේ. අන්නේ ඥාන බලේ මේ පුද්ගලයා කෙබන්දුු කෙනෙක්ද කියලා දකින නිසා. බඳ ගමක් සසර පු කෙනෙක් ද කියලා දකය නිසා. අපට නොපේෙනන අපේ ජීවිතය ඇතුළ න්තේ ගැන බුදුරජාණන් වහන්ේ දකිනවා. අපි නොදකි න ජීවිත ්‍ය අන්තරය ගැන භාග්‍යවතුන් දකිනවා අපි අප ජීවිත වල කොච්ර කරම කල් තියෙනවා ේ කරමතාම අපි ොක්කොම පාක විල්ලන ංසාර් මන පුදුම විදිහයට කර්ම කල්ලා තියෙනවා. ඉතින් බදුරජාණන් වවාේ මේ විදියට බල්ලනකොට පේනවා මේ පුද්ගලයා. දැන් ොදින් හිටිය අ හිනා හිටට. ෙම ල හිට මේ පුදගලයා තමචර දක්ස ජීවත්වෙෙන්නේ. මේ පුද්ගලි අසවල්ත අසබල් වෙලාවට මැරෙනවා මැරල්ල ගේ අසෝ තන උපදිනවා ආන හිමදකිනවා. වෙන කෙනෙකුට ලෝකෙන් ඒ යාාන දර්ශනය නෑ. එහැකි යාවනෑ එනිසා බුදුරජාණන්වාසයා කම්පිතයි. සිං නාද කරමින්ෙන් සිංහ රාජෙක් වගේ මේ ධර්මේ දේශනා කරමින් ලෝ ද හතුව තුළ වැඩම කරනවා. එනිසායි බදුරජාණන්වා දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ සාර්ධයි கி දේශணනා කරන නිසා ළගට ාග්‍ය බත් දුරජාණන් වහන්සේගේ ඊළங்க හය ව ஞාන බලය තමයි குුමක්ද නච පරම් भික්க்கවේ තහාගතු පරசතානම් රපු ගලාண இந்தන්ද්‍ර ර රි හත ජනති. අ සත්වයන්ගේ අන් පුද ගලගේ ඉද්‍ර ரோ ත් ාය ග න් න්ස මනාව දකින අවබෝධ කරනවා. ඉන්ද්‍රිය ரோ පරියක් ඥානය கிල න ක குමක්ද. සත්ව. ැතු ත් න් ති දුරජාන් දේශන කන මෙන්න මේ ඉන්ද්‍රී ප්‍රමාණයක් තියෙනව කියලා භාවී සිති ඉන්ද්‍රයාන දේවිසි ඉද්‍රී දේශ කරනවා. මෙන්න මේ ඉන්ද්‍රිය ධරම කොහමද වැඩිලතිය. ඒ අතරින් විශේෂයෙන්ම ස්ධ ඉද්‍රිය සද්ධා රිය සති සමාධි ප්ඥා කියන. මෙන්න මේ ඉන්ද්‍රිය ධරම පහ කොයි විදරධ සත්වයෝ සංසාරි පුරදු කල්ලලා තියන්නේ කියලා භාග්‍යතුාාව දැකවදාරනවා. කයි විදරද වඩල තියන්නේ කිය ාග න දක දාරනවා. ඒද ොයි ටමින්ද දුණු ලා තින නොදියුණු වෙලා තියෙන්නේෙ කියෙලා දකව ාරවා සාපේක්ෂ වසයනු දක දාාරනවා. සාපේක්ෂ්‍ර වශයෙන් කොම දකවදාාරන්නේ සද්ධා ඉන්ද්‍රරිියයට වඩා විරිය ඉන්ද්‍රිය අධිකයිද. ඒ දෙකටම වඩ සතති ඉද්‍රිය අධිකයිද. ඒ තුනට වඩ සසාමාධන්ද්‍රිය කොහමද ඒ ට වඩ ප්‍රඥා ඉන්ද්‍රිය කොහොමද. මෙන්න මේ කියනලද සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන. ඉන්ද්‍රිය ධර්ම වැඩි ඇති ආකාරය ඒ භාග්‍ය වත් බුදුරජාණන් වහන්සේ මනාකොට දකබදාාරනවා. නිසා අතතාාගතයන් වහන්සේට ඒ පරම ගම් පීරඥාන බලය හිමි. තතහාාගතයන් වහන්සේට ඒ පරම ගම්භීරඥාන බලය හිමි නිසා දෙවියන් සේත ලෝක තුළ විශාරද දරම දේශන ක පුදගලෝ ළං ටනකොට පේනවා මේ අස බල සංසාරය ස්‍රද්ධහා පුරදු කරල තියනෙ මේ මට්ටමට කියන. එහම දැකලයාගේ ්‍රද්ධහ ඉද්‍රියයට ගැලපෙන. විරිය ඉදිද්‍රියයට ගැලපෙන කරමස්ථාන භාවනාවක් ගැන කියල දෙෙනවා. සහර කෙනෙක් බුදුරජා හ ස ග නක හොද ට ප්‍රඥාවතියවා. ගේ ්‍රඥා න්ද ද ලා යනවා ඒ ඒ කාරණනය දකවදාර යාට ගැලපෙන විදිහට සමත භාවනාව විදර්ශන භාවනාව ගන්වනවා, ධර්ම දේශනාව සිද්ධ කරනවා ධර්ම සසා කච්ාව සිද්ධ කරනවා. නිසා පුදගලියක් තතාාගතයන් වහන්ස නගටේදී හරියට වවිදුරු බෝලයක් ඇතුළලතියන යමක් දෙක ගන්නවා වගේ ඒ පුද්ගලයා සංසාරයේ, අනඒක ජාතීන් හි පුරන ලද ගුණ ධර්ම සමුදාය, වඩන ලද හිත නොවඩන ලද ආකාරයන් හෝ මේ හෙම දෙයක්ම. ගුණ අගුණු කුස කකසල දරම කොහොමද ප්‍රගුණ පුරුදුද ූුණු කළේ කියලා දැකවදාාරනවා. අන්ෙම දැකව දෑරීමේ හැකි යාව ලැබෙන්නේ මෙන්න මේ ඥාන බලයේ. පරසත්තානම් පරභුග්ගලානං ඉන්ද්‍රිය පරෝ පරිියත්වය කිය මෙ මේ ඥාන බලය නිසා. එනිසා මේ ාන ලය තිය නිසා තමයි බුදුරජාණන් වහන්සනකට ොච්චර පිරිසක් ධරම දේශනාව ්‍රවණය කරන්න පැමිණියත්. ක්ෂයක් කෝටියයක් පැමිනිියත් මහොතකින් පුල්වන් තතාගතයන්වා බඩි හැම දෙනාගේ ඉන්ද්‍රියන් දකවදාරන්නට. ද ද කොමද ඩලතියනෙ කොහොදන ඩලා තියෙ, ෙබදදු ඉන්දිරි්‍ර දුණුවේ යුත් ද ශයෙන් හෑම කරුණක්ම සලකා බලාතමයි භාග්‍යවතුන්න විදර්ම දේශ කරන්න. ඉතින් එනිසා ඒ විදිහට ධර්මදේශනා කරන බුදුරජාණන් වහන්සේ මහ කරුණා සමාපත්ය නම් වූ මිහිරි ශ්‍රේෂ්ට ඕ සාාන්තවේරණයෙන් යුක්තව සත්වය අන්ට පිහිට වෙන්නේ මෙන්න මේ ඥාන බලය බදුරජාණන්වා ේයටට පවත්තින නිසා. 1000 භාගතුන් ාවට පවති හත්වන යාන ලේ තමයි කුමක්ද පුරච්ච පරම් භක්වේ තතාාගතව ජාන විමොක් සමාධීයේ සමපත් නම් සංකිලේ සං ෝදානං ෘ ානං යතාා ූතම් පජානාද තාගෙතයන් හ වෙට පුුවන් ධ්‍යානක වහාම දිහාන ඒයන්නේ විමෝක්ෂ සමාදිී සමාපත්්‍ය ගෙන මෙන්න මේවා කොමද කෙසෙන්නේ ැවක් කොමද දියුණු වෙන්නේ ව සමවිදින්නේෙ කොමද ඒ වගේ නගී සිටන්නේ කොම ද වශයෙන් මී කාරණා මනාකර දක්කවදාාරනවා. ධ්‍යානක ව හාම. සමද න තර ර පාවිත්‍රර දිහාාන. එවගේ රූපී රූපානනි පස්ති ආදී වශය ශදහන් වන විමෝක්ෂ. එවගේ සමමාධියයකි වට පස්සේ ප්‍රමධ්‍යාන සමාධී දෙ ව දිාන සමාධිතුන් වන දිහාන සමමාධී . ගේ සමාපත්තිීන් ෙලකි වට පි ප්‍රතමාදී මාර්ග පල සසාපත්තිී නිවගන්නට පුළුවන්. මේ කියනවද ෞකික ලෝකෝත්තට ලෞකික දිානයන් ලෝකෝත්‍ර සමපත්තියෙන් රෝධ සමාපත්තිය කෙළවරකොට හැම සමාපත්තියයක් ගැනම බුදුරජාණන් වහන්ස මනාව කරුණ දන්නවා. ්‍රඥාාව ෝද ල න ඒවා කෙලසෙන්නේ කෝමද ඒවා දියුණ වෙන්න කෝොමද වාට සමදදින්නෙ හොම දවාග නගී සිටින්නේ ොමද කිය මෙන්න මේ කාරණන යදහා බූත එමනැත්තං. ඇති ඇති සටෙන්ම දැක වදාාරනවා ඒ ඥාන බලිය තියන හින්ද තමයි ඕනෑම කෙනෙක් බදුරජාණන්වාසේ දිරිියට ආවට පස්සේ හුගේ හිතදෙ බලල් හු පුරදු කරන දිහාානයගන ඔහු ඉන්න සමාධිමටම ගැන හු ලබලතින මාර්ගය ගැන පල ගැන මේ සියල්ලම බුදුරජාණන් වදක් වදාරන්න. එ. විදිහාාන විමෝක්ෂ සමාධි සමාපත්තින් ගේ සංලේ සය බෝධානය බුට්ානය තත්වා කාරයෙන් දක්නාඥානයට කියනවා. හත්වන මහාඥාන බලය කියල. ඊලක බුදුරජාණන් වවාහන් පට පවතින අටමන මහාඥාන බලය තමයි. පනච පරම් භික්කවේ තතාාගතු අනඒක වීතා බෝබේ නිම සසංගනු සරැති සයධීදං බුදුරජාණන් වහන්සට පුළුවන් නොයෙක් වැදෑරුම් පෙරවිසු ස්කඳද පරම්පරාව සී කරන්න. ඉස්කන්ජ පරම්පරාව කියන්නේ. අපි අතිත සංසාර කොහදගවා දැමි පොතර දෙපදිලා හිටි ස්කන්ද කියන්නේ රූපවේදනා සඥා සංහර විඤඥා කෙන වෙනුවේ පහට නමන්න. ඇතුර මේ සත්වේක්්‍ය කියල වන්හම මේ පහට අයිතියා. ඒ ෝකාර චතුෝකාර පංච ඕෝකාර කියලා පවතියනවා. ඒක ෝකාරක එක ස්කන්ධයක් පමණක් පවතියන ්‍යශඥත්ව නම් ්‍රක්්ප ෝක රූපස්කන්දය පමණයි පවතියන්නේ. චතු ඕෝකාරකිට පස්සේ ස්කන්ද හතරක් පවතින. ඒකයන්නේ ර හමලෝක රු පචර් ්‍රහම ලෝකවල වේදනනා ඥා සංහර වි්‍යාන කකිර මස්කන්ධාතර පමණයි පවතින්නේ. සෙසු තැංවල මේ පංචස්කන්ධම පවතින රූප ේදන සංඥා සංකාාර විඤ්ඥාන. එතකොට බදුරජාණන් වහන්සේට පුළුවන් මේ පුම්බේ නිවා සානුෂ්මති ඥාන බලයෙන්. ජාතියක් දෙකක් තුනක් නෙමේ කැමති ගනන් කල්ප සීපත් කරන්න. කැමති කල්පකෝටිගරන කැමති කල්ප ප්‍රකෝටි රන මහොතකින් ආවර්ජනයහාපති බදධසී කිරීම. ඒ ඥාන බලය බදුරජාණන් වවාහ පෙර තියෙනවා. ඒ ඒනිසා තමයි භාග්‍ය තුන්නාවට පුළුවන් කමලැබෙන්නේ තතාග තයන්හ වේදිරියටන ඕනෑම කෙනෙකුට. ඕනෑම පුද්ගලෙකුට විශාර්ධව ධර්මදේශනා කරන්න. භාග්‍ය උතුන් වහන්සගේ ජීවිතයේ අභ්‍යන්තරයේ භාග්‍ය තුන්නාව ජාත ජාතික කොහොමද පාරමි පිරුවේ කර දකින්න පුළුවන්.ඒවගේ අන්නයි කොහොමද පාරමී ධර්ම සම්පාදනය කළේ ඒ විදිරි දකින්නත් පුළුව.

ඒද ගැන වෙන සරක් ගැන හීනකින්වත් කැ කොට හි තන්නට බෑ. ඒ තරම් ආශචරයමත් මුණනිවරයෙක් තමයි භාග්‍යවතුන්වාන්ද එනිසාසයි පිරි ඉදිරිියයා භීත සිංහ නාධද කරන්න මේක මහහා බලයයක් පුබ්බේ නිවාසා අනශ්මතික ඥාන බලය. ඒනක නවන තතාාගතයන්හසක ඥාන බලය තමයි පුනජච පරා ික්ව තතාාගත තිදිබ්යන චක් වුණා වි සුද්යන අතික්ක අන්ත මානුසක න සත්්‍යතේ පස්සද චවමානය උපද්ජමානය හිනේ පනීතේ සුුවන්න්නේ දුම්බන්නේ. सु दुගते या कम पගේसा පजानाती බුදුජාන वहෙට පවतीන विशद्ध මිනිස් ऐसा ඉක්මවාගේ दिब्බ छकने दिब कஞने दिවස ඒ दिවස් जाන තාග ඩපුवा ඒජවි छ වෙලා ඒ ැන උප දි साය දකින්න हीना दिමු्य න या हीनවය ්‍රී ත්වය කියන ना දस्तीයන हीන लाම जी ලබ ස जी ්‍රේ जीීවි ही जीवि लाම जी ඒවාගේ උපදින සත්වයන් තතාගතයන් හාවෙ දකිනවා. ඒවගේම දිවලෝකග ්‍රහමලෝකගේ ප්‍රනීතාත්ම භාවයන් ලබන සත්වය දකිනවා. ඒවගේම තමයි පුදුරජාණන් හ පට පුළුවන් සුගතීය දුගතින නිත්වය උපදින හැටි කර්මාණ රෝපීේ ඒතැට යන හැටි දැ ගන්නඩ ලබෙනවා.ඒ වතබන්තෝ සත්තා බදුරජාණන්වාවෙ දකිනවා මේ සත්වය කයි දදුස්තරත ෙන් යුක්ත වෙලා වති මන දදුස්තර්තෙන් යක්ත වෙලා ආරයන් හම ල ු පවාද ක මිත්‍යයා දෘෂ්ටි සමාදාදන් වෙලා. මේ ජීවිතයේ මේ පෞටිකරල් රැස් කරගෙන මරණින් මත්ය අසවල් නිරේ උපදිනවා කියලා දකින්නවා. ඒවගේම දකිනවා මේ සත්වයෝ බෝපිින් ටස් කරගෙන සම්මාධිත්තියේ පහිටල දානාද පින්කම් සම්පාදනය කරලා ආරයන් වහන්සට උපවාද නොකර සම්මාධිත්්‍යතියේ පිටලඉඳලා මරණින් මත්ය දෙව්ල උපදිනවා කියල දකවදාාරනවා. මේ විද්‍යයට බුදුරජාණන් වහන් පිට පුළුවන් මෙ ඥාන බලය නිසා. ඒ සත්වයෝ ඒ තැන උපදිනාකාරය දැකගන්න. ඒවගේම දකගන්න පුළුවන් තතාගතයන් වහන් පිට. මෙන්න මේ උතුම අන් වහන්සේලා නැත්තං මේ මහාරහ අන්හන්සේලා හැම කරමයක් මශය කරපු නිසා නැවත ජාති ජාතියත් උපදින්න නෑ කියර දැකවදාාරන්නට පුළල්ව. ඉතින් නිසා භාග්‍යවතුන් වහන්සේ සතුව පවතින. මේ නවවන මහා දිබ් චකුඥාන බලය නිසා ඕනෑම පිරිසක් ඉෙදිරයට ගිල්ලා විශාර්ධව ධර්මදේශනා කිරීම හැකියාව පවතිනවා එනිසායි තතාගතයන් වහන්සේ සිංහනාද කරන සිංහයකා සමානයි කළ වදදාලේ. भक ाතු සवाන क ան े මු ತ ध यां अभञसा्य पसප ती දන महा ඥන ල තමයි මहाી තथග ಆක්්‍ර्या ්‍රකිරෙන් අ්‍රभ चे मुক্তත් ්‍රඥ ुक्ති्या ීවිतेම තमा विසි वििष्්ठक ඥාන දवादारा අවබෝධ කරනවා ඒ ने හැम्ම केෙලස් ගवादමු අ ഞන හත් ්‍රඥාව තතහාාගතයන් වහන්සේ උපදවාගෙන හමරයි. මහබ හිිමුූලයේ ද ෙද සීලු කෙෙනසුන් ප්‍රහාණය කල්ල ආශ්‍රවක්ෂය කරඥානය පදවාගෙන විමුක්තිය විමුක්තිය ප්‍රඥාව මුක්තිේ ජීවිතය තුළම විසිිෂ් ්‍රඥානයෙන් ක්ෂාත් කරලයි වැඩවාසය කරන්නේ. මේ කෙලෙස් ප්‍රාණයේත් අරහත් පල විමුක්තියෙන් තතාාගතයන් වහට හිම වන විරාගී ඥාන ශක්තිය විරාගී ශචිත බලය නිසායි. බ දුරජාන්හන්ස ඕනෑම පරිසක් දිරිට ගිල්ල අකම්පිතව ධරම දේශනා කරන්නේ. භාග්‍යතුන් හස දාාරයන්න වනන්නේ මහනෙනි බයක් ඇැති ගනීමක් ඇති වුහම. මා ගැන මගේ ගුණයන් ගැන සිහි කරන්න. මා සරනගේ ශාෂ්ටෝන් වහන්සේ අරහන් සම්මා සම් බද්ධයි. විජ්‍යාචරන සම්පන්න්නය සුගතයි ලක විද ගුණයෙන් යුක්තයි. පුරරි සදමම් සාර්ථයේ ගුණෙන් යුත්තයි සලාදියෙන් අනත්තරයි දෙව මිනිස්සුන්ට ස්ටෝන් හසේ වනසේක බද්ධයි ගවා ගුණයෙන් යුක්තයි. මෙන්න මෙහම හිතනකොට ඕනෑම බයයක් ඇැ ගැනීමක්. නැටිවෙලායන ශ්‍රාවකයාගේ හිතේ පවා. එම වෙන්න කොහොමද තතාගතයන් වහන්සේ ක්ෂි නාස්ශරව මහාරහතන් වහන්ස නමක් වන නිසා. තතාාගතයන් වහසේ අහ ගුණ බලියෙන් යුක්තවල නිසා. තතාගතයන් වහන්සේ ආ්චරි මධ ඥා බලයෙන් යුක්තවල නිසා. ඒ මහා බලය නිසා බුදුරජාණන්හන්සේට පනිසාසු සයහනාදන් අදති ්‍රහක්ම චක්කාම් පවත්ේදී. ඕනෑම පිසක් මැද ංහනාද කරන්න මේ උත්තම දහම් සක පවත්තන්නට ප්‍රවර්තනය කරන්න හැකියාාවලබෙනවා. මෙන්න මේ කියනලද ඥාන බලදහයිෙන් ඒ භාග්‍යවතුන් වහන්ස යුක්තයි මේ ඥාන බල දහයෙන් විතරක් නවේ අනන්තඥානයන්ගෙන් බදුරජාණන් වහස යුක්තයි ඕනෑම දෙයක් ඕනෑ මැසිල්ලක ආවර්්‍යනය හා ප්‍රතිබද්ධව දැකීමේ සර්වඥඥතාක් ඥානයේ බුදුරජාණන් වහන් පිරතියෙනවා සර්වඥඥතාක් ඥානය කැන සියල්ල දක්නා ඥානේ ඒ ඥානේ හිමිවන්නේ භාග්‍යවතුන් වහන්සට විතරයි ඒ ආස්්චරයමත් ඥාන බලයෙන් යුතු බුදුරජාණන් වහන්සේ මනකහෝ ික්ව දස තතාාගතස තතාාගත බලාන. යෙහි බලයහි සවන්නනාාගතුව තහාාගතුව ආසබන් තහනම් පටිජානාාදේ, පරිසාාසූ සහිහනාදාන් අදති, ්‍රක්්මචක්කම් පවත්ේ ති. මෙන්නම ඥාන බල දහතයන ද තමයි දදිවිය පිරිසක් මද ගියත්, ්‍රහ්ම ලෝක ගියත් මිස් පිරිසක් මදරගත් හදමැතියඇමතුරු පිරිසක් මදටගියත්, අභහිීතව බියක් නැතිවත් ඇති ගැනීමක් නැතිව ධර්ම දේශනා කිරීම මේ අනුත්තර ධර්මය මතුකිරීම මේ ශාන්තයවනට ලබාදීම හැකියාව. ුදුරජාණන් වහන්සේට ලබිලතියන්නේ. ඉතින්න නිසාාව බසිත පහදවාගන්න මේ පිවිතුරු ධර්ම දේශනාවෙන් මාවබටක යාදදුන්නේ. අප සරනගේ අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ වන්න. බුදුරජාණන් වහන්සේගේ ආස් චරමත් ඥාන බලයන් ගැනයි. මේ ඥාන බලයන් ගහෝම විස්තර සහිතව දේශනා කළ යතුයි. පුरा ාත්‍රියයක් දේශනා කළත් අවසන් ව න ඒ තරම් ගම්भී රයි මේේ ධරම ය. ඉතා ංෂිප යෙන් සීපත් කල් දුන්නේ සාස්්‍රෝන් වහන්සගේ ගුණනසී කරගෙන. ද්ධලබම ප්‍රති ඇතිකරගෙන චිත්තා ප්‍රාධය ජනිතකරගෙන එමගින් ට්‍රස්වන්නාව් මහේෂාකෙ පින් බල හේතුවෙන් මෙනොවජයගෙන පරලොවජයගෙන සසරජයගෙන කෙළබර් ශාන්තමා නිවින් සැනසේවා කෙන අප ේක්ෂාවෙන්. ඒසා මේ උත්තම ධර්මදේශනාව හැසූ බ හැම දෙනාටම සිතක්වේවා ශාන්තියක් වේවා ඕෝස්ටේලියාවේ පදිංචි පිින්වත් හිෂානිද සිල්වා ඒ මහත්මියය බහොම ස්‍රදධාාවෙන් මේ ධරමදේශනාව සිද්ධ කරවාගන්නන්නේ. තුමියගේ අරමුණ තමයි පරලොව සැපත් ලීනා සමර්සිංහ මෑනියන් සහ ධරම දාල සමරසිංහ පියානන්ට පින් අනුමෝදන් කිරීම ලෝකවාති සිරු දෙනනාට ආශිරුවාද කිරීම. මේ උතුම් පිවිතුර බුද්ධ වච්චනය අසා සිත පාදවා ගැනීමේ පින් බලය හැම දෙනාටම චතුරාර් සත්‍යාව බෝධය පිණිස ඒ කාන්තිං උපකාරවේවා කියන ඒ අවබෝධය ඒ පාර්ථනය බලාපොරොත්වයට තුමියගේ හදවතේ තබාගෙනයි මේ ධර්ම දේශනාව සිද්ධ කරවාගන්නේ. ඒෙැකයන් හන්සේ ිවාද කරමින් හසංගරත් ේයට සෙ ාර්ථනා කරමින් දෙවියන් සෑත ලෝකට යහපදක්වේවා කියෙන මෛත්‍රී සංකල් බනාවින් යුතු ඒ පින්ගත් හිශාන සිල්වා මහත්ම ඇතුළ දෙවියන් සේත ලෝකයට මේ ධරම දේශනනාමේ පින්කම ස්ශ්‍රබනයේ පින්කම යි ටිටි වේවා හැම දෙෙනනා තුම් චතුරාර සතයාව බෝධ කරමින්. සන්තජර අමුර්තහා නිවනින් සැනසේද මෝතදක්වා හැම සැනසීමක්ම ලබත්වා කෙලපයාශිරවාද කරමමු .